පින්වත්නි අද ධර්ම දේශනාව පැවැත්වීමට සිදු කළ ආරාධනය පිළිගෙන මේ දම් සභා මණ්ඩපයේට වැඩම කොට වදාළ බියගම කොට්ටුන්න කල්යාණී මාවතේ ධම්මදස්සී බෞද්ධ මධ්‍යස්ථානයේ ප්‍රධාන අනුශාසක පූජ්‍යපාද දොළොස්වල උදිතදීර ස්වාමීන් වහන්සේ අපි ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු අවසරයි අපේ හාමුදුරනේ සාදු 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 समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनि राजस्य सुनन्तु सग्ग मुक्तदं धम्म सवन कालो अयं भदन्ता धम्म सवन कालो अयं भदन्ता सद्धम्म सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स पकट्ठेन सुखतो इतो गताति पेताति वासनावंत कारुणिक सत्पुरुष पिन्वत्नी බෞද්ධයා රූපවාහිනිය මගින් විකාශනය වන මේ සද්ධර්ම දේශනාවෙහි අද ඊතාමත්ම සද්ධාවෙන් ඊතාමත්ම ගෞරවයෙන් දායකත්වය දරන්නේ කුරුණෑගල උහුමීය පහළ මඩවල පදිංචි ලයනල් लायनल भंडार कोक्वेव सह निरोसनी निरोसनी मारुकोत एतुलो सत्पुरुष पिन्वत् पिरिसाय इतामत्म सद्धाविं इतामत्म गौरवयिं ए सत्पुरुष पिरिस मे धर्म देशनावे दायकत्वे धर्मिं कटयुतु करन्ने मे पिन्वत् पिरिस हेम केनेक्म दन्नवा धर्म दानये तिबेन वटिनाकम धर्म दाने वटिनाकम इताम हुंदिं दन्न निसाये लक्ष संख्यात पिरिसकट ධර්මස්ත්‍රවණය කරන්නට අවස්ථාව සලසා දෙමින් අද මේ උතුම් පින්කම සිදු කරනු ලබන්නේ. ඉතින් ඒ ගැන හිතලා හැම කෙනෙක්ම සතුටු වෙන්න. අද අපි මේ ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්මය ලබා දෙනවා. ඒක අපේ ජීවිතයට මහේසාක්‍ය පිනක්. මහ විශාල ආශිර්වාදයක්. එහෙම කල්පනා කරලා හැම කෙනෙක්ම බොහෝම සතුටට ප්‍රීතියටපත් වෙන්න ඊළඟට අද ධර්ම දේශනාව අද ධර්ම දේශනාව සඳහා මා තෝරා ගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ වදාළ ඊටාම වැදගත් මාතෘකාවක් බෞද්ධෙක් වුණහම බෞද්ධ සත්පුරුෂයන් තුල තියෙන්න ඕනේ ප්‍රධානම දෙයක් තමයි පින්පව් දෙක විශ්වාස කිරීම. ඇත්තටම පින්පව් විශ්වාස කරන්නේ නැත්නම්
එයා නාමිකව බෞද්ධයෙක් කියලා හැඳින්නුවාට එයා බෞද්ධයෙක් බවට පත් වෙන්න විදිහක් නැහැ. පින්පව් විශ්වාස කරන්නේ නැති කෙනා. පින්පව් විශ්වාස කරන කෙනා තමයි නිවැරදි බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. පින්පව් ගැන කතා කිරීමේදී ඉතාම වැදගත් වෙනවා සතර අපාය කියන මාත්‍රිකාව. මොකද පව් කරගත් අය අපාය ඉපදිලා දුක් විඳින හැටි ඉගෙන ගන්න ඕනි පින්පව් පිළිබඳ හොඳට තේරුම් ගන්නට නම්. ඒ නිසා මම අද කල්පනා කළා ප්‍රේත ආත්මය පිළිබඳව ප්‍රේත අපාය පිළිබඳව මේ පින්වත් පිරිසට පැහැදිලි කරලා දෙන්න. ඉස්සෙල්ලාම අපි ඉගෙන ගනිමු මේ ප්‍රේත කියන වචනේ තේරුම. ප්‍රේත කියන වචනය බුද්ධ ශාසනය විග්‍රහ කළා පකට්ඨේන සුකතෝ ඉතෝ ගතාති පේතා කියලා. පකට්ඨේන සුගතෝ සුකතෝ ඉතෝ ගතාති පේතා. ඒක තේරුම තමයි ප්‍රකෘතියෙන්ම. ප්‍රකෘතියෙන්ම කියන්නේ ස්වභාවයෙන්ම සැපයෙන් තොර වූ අය තමයි ප්‍රේත කියලා හඳුන්වන්නේ. ඒ කියන්නේ මිනිසුන් අතරත් ඉන්නවා සැපයෙන් තොර වෙච්ච අය. ඒ අය නෙමෙයි. ස්වභාවයෙන්ම සැපයෙන් තොර වෙච්ච සත්ව කොටසක් හඳුන්වන්න තමයි ප්‍රේත කියන නම භාවිතා කරන්නේ. එතකොට ප්‍රේත කියලා කියන්නේම බොහෝ කොට සැපයෙන් ඉවත් වෙච්ච සත්වයෝ කියන එකයි. ප්‍රේත වර්ග රාශියක් ඉන්නවා බුද්ධ ශාසනය තුල. බොහෝම දුක් විඳින ප්‍රේත වර්ග රාශියක් පිළිබඳව ත්‍රිපිටක ධර්මය තුල සඳහන් වෙලා තියෙනවා. ඒ ප්‍රේතයන් අතරින් වන්තාත කියලා ප්‍රේත කොටසක් ඉන්නවා. හොඳට මතක තියාගන්න බලන්න මේ නම් වලින් ප්‍රේත වර්ග වලින් කීපයක් හරි වන්තාත කියලා ප්‍රේත කොටසක්. මේ වන්තාත කියන ප්‍රේත කොටස ආහාරයට ගන්නෙ සෙම සොටු. මිනිසුන්ගේ සතුන්ගේ සෙම සහ සොටු ඒව ආහාරයට ගන්න පිරිස තමයි මේ වන්තාස ප්‍රේතයෝ කියලා හඳුන්වන්නේ. ඊළඟට කුණපාස කියලා තව ප්‍රේත කොටසක් ඉන්නවා. කුණපාස ප්‍රේතයෝ. කුණපාස කියලා කියන්නේ මිනිසුන්ගේ මලකුණු සතුන්ගේ මලකුණු අනුභව කරන ප්‍රේත කොටසක්. ඒ අය කන්නේ මලකුණු විතරයි කුණපාස කියන ප්‍රේත කොටස. මිනිසුන්ගේ මලකුණුයි සතුන්ගේ මලකුණුයි අනුභව කරන ප්‍රේත කොටසක්. තව ප්‍රේත කොටසක් ඉන්නවා ගූත කාදක කියලා. ගූත කාදක. ගූත කාදක කියලා කියන්නේ අසූචි අනුභව කරන ප්‍රේතයෝ. එයා අනුභව කරන්නේ අසූචි පමණයි. සතුන්ගේ මිනිසුන්ගේ මල අපද්‍රව්‍ය පමණයි ඒ ප්‍රේතයන් අනුභව කරන්නේ ගූත කාදක ප්‍රේත කොටස. ඒ වගේම අග්ගේ ජාල මුඛ. ඒ වචනේ කියනකොටම වගේ අර්ථය තේරෙනවනේ. අග්ගේ ජාල මුඛ ප්‍රේතයෝ. අග්ගේ ජාල මුඛ කියලා කියන්නේ එයාලගේ කටින් ගිනි ජාලාවල් නික්මෙනවා. ඒ ප්‍රේතයන්ගේ කටින් ගිනි ජාලාවල් නික්මෙනවා. කටින් ගිනි ජාලා නික්මෙන නිසා තමයි අග්ගේ ජාල මුඛ කියලා ඒ ප්‍රේත කොටස හඳුන්වලා තියෙන්නේ. ඊළඟට පස්වෙනි කොටස සුචි මුඛ. සුචි මුඛ. සුචි කියලා කියන්නේ ඉදි කටුවට කියන නම.
සුචි මුඛ කියලා කියන්නේ ඉදිකටු සිදුර. අර ඉදිකටුවේ නූලක් දාන්න සිදුරක් තියෙනවනේ. ඒකට තමයි සුචි මුඛ කියලා කියන්නේ. ඒකට ඉදිකටු මල කියන නමත් භාවිතා කරනවා සිංහලෙන්. කොහොම හරි මේ සුචි මුඛ ප්‍රේතයන්ගේ කට ඉදිකටු සිදුරක් තරම් ඇති. ඉතාම කුඩායි. ඒ වුණාට යාළගේ ශරීරය විශාල සැලියක් වළඳක් වගේ මහා විශාල ශරීරයක් තියෙන්නේ. ඒ තමයි සුචි මුඛ ප්‍රේතයෝ. බලන්න මේ පව් කරලා සත්වයන් ඉපදෙන ප්‍රේත ලෝකයේ ප්‍රේත වර්ග කීපයක් අපි මේ අද ඉගෙන ගන්න. ඊළඟට තවත් ප්‍රේත කොටසක් ඉන්නවා තණ්හට්ඨිත කියලා. තණ්හට්ඨිත තණ්හට්ඨිත කියලා කියන්නේ කුසගින්නයි පිපාසයයි නිතරම තියෙනවා ඒ ප්‍රේතයන්ට. ඉතින් ඒ ප්‍රේතයන් ආහාර ගැන ආසාවෙන් යුතුව පසු වෙනවා. කෑම බීම වලට ආසාවෙන් පසු වෙනවා මේ තණ්හට්ඨිත කියන ප්‍රේතයෝ. ආහාර පාන වලට පුදුමාකාර ආසාවක් තියෙන්නේ. අධික කුසගින්න අධික පිපාසය ඒ තණ්හට්ඨිත ප්‍රේතයන්ට. ඊළඟ ප්‍රේත කොටස හඳුන්වනවා සුනිජ්ජාමක. සුනිජ්ජාමක අහගෙන අහගෙන ගියාට මතක හිටින්නේ නැතුවක් ඇති. මොකද අපි එච්චර අහලා පුරුදු වචන ටිකක් නෙවෙයිනේ මම මේ කියන්නේ. එකන්ද මතක හිටින්නේ නැතුව ඇති සමහර වෙලාවට. අපි කීප දෙනෙක් හරි මතක තියාගන්න උත්සාහ කරමු. මේක රූපවාහිනියෙන් අහන පින්වතුන් ලියාගන්න උත්සාහ කරන්න. මං පාලි වචන දෙපාරක් විතර කියන නිසා පැහැදිලිව ලියාගන්න පුළුවනි පාලියෙනුයි සිංහලෙනුයි දෙකෙන්ම. සුනිජ්ජාමක. සුනිජ්ජාමක කියලා කියන්නේ පිච්චිච්ච කණුවක් වගේ. අපි දැකලා තියෙන ගස් පිච්චිලා තියෙනවා කළු පාට වෙලා. අන්නේ පිච්චිච්ච කණුවක් වගේ වේලිච්ච අධික කළු පාට ශරීරයක් තියෙන ප්‍රේත කොටස තමයි සුනිජ්ජාමක කියලා කියන්නේ. පිච්චුණු කණුවක් වගේ ප්‍රේතයන්ගේ ශරීරයේ පිහිටීම. ඒකයි සුනිජ්ජාමක කියලා හඳුන්වන්නේ. ඊළඟට හත්වෙනි කොටස සත්ංග. සත්ංග. සත්ංග කියලා කියන්නේ ඒ ප්‍රේතයන්ගේ ශරීරයේ කොටස් ආයුධ වගේ. නියපොතු, දත්, ඒ වගේම ශරීරයේ අස්පා, ඒවා ආයුධ වගේ. ඒ ශරීර අවයව ශරීර තමන්ගේම ශරීර කොහේ හරි ගෑවුනොත් ඇඟ කැපෑල්ලෙනවා. කඩුවක්, දැලි පිහියක්, උල් පිහියක් අපේ ඇඟ ඇතිල්ලුවොත් හොඳට මුවහත් කරපු එකක් අපේ ඇඟ කැපෙනවා, තුවාල වෙනවා. අන්න ඒ වගේ තමයි සත්ංග ප්‍රේතයෝ. තමන්ගේ ශරීරේ තියෙන නියපොතු ආදී ශරීර අවයව ආයුධ වගේ. ඒවෙන් තමන්ගේ මැඟ කැපෑල්ලෙනවා. පුදුමාකාර දුකක් විඳින, මහා වේදනාවක් විඳින ප්‍රේත කොටසක් මේ සත්ංග කියලා කියන්නේ. ඊළඟට තව ප්‍රේත කොටසක් කියනවා පබ්බතංග කියලා. පබ්බතංග. පබ්බතංග කියලා කියන්නේ පබ්බත කියලා කියන්නේ පර්වතවලටනේ. පබ්බතංග කියලා කියන්නේ ඒ ප්‍රේතයෝ පර්වත වගේ මහා විශාලයි. අපිට එහෙම හිතන්නවත් බැරි පර්වත වගේ විශාලයි. අපේ ඇහැට පෙනෙන්නේ නැහැනේ ප්‍රේතයන්ව. දිවසට විතරනේ ප්‍රේතයන් දකින්න පුළුවන්. පර්වත වගේ විශාලයි ඒ ප්‍රේතයෝ. පබ්බතංග කියන ප්‍රේත කොටස. තවත් ඉන්නවා අජගරංග. අජගරංග කියලා තව ප්‍රේත කොටසක්. අජගරංග කියලා කියන්නේ පිඹුරෙක් වගේ ශරීරයක් ඇති ප්‍රේතයන්ට. ධර්මාශෝක රජතුමත් ප්‍රේතෙක් වෙලා නිපදුනේ.
ධර්මාශෝක රජතුමා 94 කෝටියක් ධනෙ වේදන් කරලා 84 දහසක් වෙහෙර විහාර කරවන්නට යෙදුනා. එතුමා මරණාසන්න මොහොතේ බොහෝම රෝගාතුර වුණා. අධික වේදනාවෙන් යුතුව ඇඳක නිදාගෙන ඉන්නවා. එක කාන්තාවක් වට අත්තකින් පවන් තලනවා රජතුමාට. රජතුමාට පහසු වෙන්න. ඉතින් වට අත්තෙන් පවන් තලනකොට මේ තල්ලත්ත ඇඟේ හැපුණා. තල්ලත්ත ඇඟේ හැපුණාට රිදෙන්නේ නැහැනේ. නමුත් රජතුමාට කේන්ති ගියා මේ ගැහැණිය ඇයි මගේ ඇඟේ තල්ලත්තක් හැප්පුවේ කියලා. ඔය කේන්තියෙන්ම මරණයට පත් වෙලා පෙරේතෙක් වෙලා ඉපදුනේ. ඒ ප්‍රේතයා මෙන්න මේ කියන අජගරංග ප්‍රේත කොටසට ආයිති. අජගරංග කියන්නේ පිඹුරෙක් වගේ ශරීරයක් තියෙන ප්‍රේතයෙක්. ඒ ප්‍රේතයා ගව්වක් පමණ දිගයි කියලා සඳහන් වෙනවා. ගව්වක් කියන්නේ හැතැම්ම හතරක්. ධර්මාශෝක රජතුමාගේ ප්‍රේතාත්මය හැතැම්ම හතරක් තරම් විශාලයි කියලා. ඇත්තනම ගොඩාක් ප්‍රේතයන්ගේ ශරීරය එහෙමයි, මහා විශාල ශරීර තියෙන්නේ. අපි හිතන වගේ පුංචි කොටසක් නෙමෙයි ප්‍රේතයෝ කියලා කියන්නේ. ගොඩක් ප්‍රේතයන්ගේ ගව්වක්, එක්ක ගව් භාගයක්, ගව් දෙකක්, ගව් තුනක්, ඒ වගේ විශාල ශරීර තියෙන්නේ ඒ ප්‍රේතයන්ට. කොමාරි අජර අජගරංග ප්‍රේතයෝ පිඹුරෙක් වගේ ශරීර ඇති ප්‍රේත කොටස. තව ප්‍රේත කොටසක් ඉන්නවා වේමාතික. වේමාතික ප්‍රේතයෝ. වේමාතික කියලා කියන්නේ ඒ ප්‍රේතයන් එක කාලයකට බොහෝම සැප සම්පත් විඳිනවා. දෙවිවරු වගේ සැප විඳිනවා එක කාලයකට. බොහෝ වෙලාවට හඳ මෝරණ කාලෙට තමයි සැප විඳින්නේ. ওই මාසෙක තියෙනවනේ පක්ෂ දෙකක්, පුරපක්ෂය අවපක්ෂය කියලා. පුරපක්ෂයනේ හඳ මෝරන්නේ. අනේ හඳ මෝරණ කාලෙදී සැප විඳිනවා ඒ වේමාතික කියන ප්‍රේතයෝ. අපායේ සිටින යම රජතුමත් වේමාතික ප්‍රේතයෙක් කියලා සඳහන් වෙලා තියෙනවා. පාලියෙන් කියනවා යමෝ නාම වේමාතිකෝ ප්‍රේත රාජා කියලා. යම රජතුමා කියන්නේ වේමාතික ප්‍රේතයෙක්. කියන්නේ යම රජතුමත් කාලෙකට දිව්‍ය මාලිගා ඇතුව, දිව්‍ය ඇඳුම් ඇතුව, දිව්‍ය ආභරණ ඇතුව බොහෝම සැප සම්පත් විඳිනවා. තව කාලෙකට ප්‍රේතයෙක් වගේ ඉතාම දුක් විඳිනවා ආහාර පාන ආදිය නැතුව. ඉතින් මේ වේමාතික ප්‍රේතයෝ බුද්ධ ශාසනයේ තවස් සඳහන් වෙනවා ඔය පියංකර මාතා කියලා වේමාතික ප්‍රේතියක් පිළිබඳව. ඒ පියංකර මාතා ප්‍රේතියට පුතෙක් දුවෙක් එහෙමත් හිටියා කියලා සඳහන් වෙලා තියෙනවා. ඒ සානු කියලා ප්‍රේතියක් පිළිබඳව සඳහන් වෙනවා. ඒ වගේම ඔය අසිලෝම කියලා කියන කඩු වගේ ලොම් ඇති ප්‍රේතයෙක් ඉඳලා තියෙනවා. අසිලෝම යක්ෂයා කියලාත් කියනවා. ඒ අසිලෝම යක්ෂයා කියන්නේ ත්වේමාතික ප්‍රේතයෙක්. සුචි ලෝම කියලා සඳහන් වෙනවා ඉදිකටු වගේ ලෝම කූප තියෙන ප්‍රේතයෙක් පිළිබඳව බුදුරජාන් වහන්සේට හමු වෙච්ච ඒ ප්‍රේතයා ත්වේමාතික ප්‍රේතයෙක්. ඒ වේමාතික කියන ප්‍රේත කොටසට සමහර අයට ධර්මය අවබෝධ කරගන්නත් පුළුවන්, මාර්ගඵල ලබන්නත් පුළුවන්. සාමාන්‍ය ප්‍රේත ලෝකය කියන්නේ සතර අපායන් එකක් නේ. අපායින් අයට මාර්ගඵල ලබන්න බැහැනේ. ඒ වුණාට ඔය පියංකර මාතා කියන ප්‍රේතිය සෝවාන් ඵලයටපත් වුණා කියලා සංයුත්ත නිකාය සඳහන් වෙනවා. ඉතින් අට කතාවේ පැහැදිලි කරලා දෙනවා කලාතුරකින් සමහර ප්‍රේතයන් ඉන්නවලු ත්‍රි හේතුක උප්පත්ති තියෙන. සමහර වේමාතික ප්‍රේතයෝ ඉන්නවලු ත්‍රි හේතුක උප්පත්තියන. ත්‍රි හේතුක උප්පත් කියන්නේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් විදිහට ප්‍රඥාව මුල් වෙච්ච ස්වභාවයක් තියෙන ප්‍රේත කොටසක්.
එවැගේම දොළොස්වැනි ප්‍රේත වර්ගය තමයි මහිද්දික 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 කියලා කියන්නේ මහා ඉර්ධි ඇති ප්‍රේතයෝ කියන එකයි මේ මහිද්දික කියන ප්‍රේතයෝ ජීවත් වෙන්නේ මහා වනාන්තරවල ඒ ප්‍රේතයන්ට මහා ඉර්ධි බල තියෙනවා නොඑක් දේවල් මවන්න පුළුවන් ඔය ප්‍රේත වස්තුවේ සඳහන් වෙනවා බඳු ප්‍රේතයෙක් පිළිබඳව ඒ ප්‍රේතයාගේ දකුණු අතේ දබර ඇඟිල්ලෙන් ආලෝකයක් නිකුත් වෙනවා ඒ ප්‍රේතයාට පුළුවන් ඒ ඇඟිල්ල දිගු කරලා යම් කිසි දෙයක් අදිස්ථාන කළොත් ඒ දේ මවන්න ඒකට හේතුව හැටියට දක්වලා තියෙන්නේ ඉස්සර මනුස්ස ජීවිතයේ ඉන්න කාලේ එයා බොහෝම දුප්පත් කෙනෙක් බොහොම අහිංසක මිනිසෙක් හැබැයි ඒ කාලේ එක රජ කෙනෙක් විශාල දානශාලාවක් හදලා අර දොළොස් මහේ දන්සලක් දුන්නා ඉතින් දුප්පත් මිනිස්සු හොයාගෙන එනවා මේ දොළොස් මහේ දන්සල තියෙන්නේ කොහෙද කියලා කෑම කණ්ඩ මේ මිනිස්යාගෙන් ඇහුවා දුප්පත් කෙනෙක් ඇවිල්ලා අහවල් රජතුමා දෙන දොළොස් මහේ දන්සල කොහෙද තියෙන්නේ එතුමා බොහෝම පැහැදීමෙන් ඒ රජතුමා බොහෝම හොඳ කෙනෙක් හරිම සද්ධාවන්තයි පින්වන්තයි මෙන්න මේ පාර යන්න කියලා දබරැඟිල්ල දික් කළා පාර පෙන්නුවා අර බොහෝම පැහැදීමෙන් ඒ පින නිසා තමයි පෙරේතාත්මයක ඉපදුනත් අකුසලයට පෙරේතාත්මයක ඉපදුනත් අර කරගත්ත පින නිසා ඒ දබරැඟිල්ලෙන් ආලෝකයක් නිකුත් වෙන්න ගත්තා ඊට පස්සේ ඇඟිල්ල දික් කරලා මොකක් කරේ ප්‍රාර්ථනා කළොත් ඒ දේ මවන්න පුළුවන් රන් රිදී මුතු මැණික් ආදී බොහෝ දේවල් ආහාර පාන ආදී මවල වෙන කෙනෙකුට දෙන්න පුළුවන් ඒ ප්‍රේතයාට ඒ වගේ මහා ඉර්ධියක් ඒ ප්‍රේතයාට තිබුණා ඒ වගේ මහා ඉර්ධි බල සම්පන්න වනගතව සිටින ප්‍රේත කොටස හඳුන්වන්නේ මහිද්දික ප්‍රේතයෝ කියලා මහා ඉර්ධි ඇති ප්‍රේතයන් මහිද්දික තවත් ප්‍රේත කොටසක් ඉන්නවා ඔබ සමහර විට අහලත් ඇති ඒ ප්‍රේත කොටසට කියන්නේ නිජ්ජාම තන්හික කියලා නිජ්ජාම තන්හික නිජ්ජාම තන්හික කියලා කියන්නේ තමන්ගේ ශරීරයේ ගිනිදල් හට අරගෙන ගිනිදල් වලින් ශරීරය පිච්චෙනවා කියන එකයි නිජ්ජාම තන්හික කියලා කියන්නේ ලක්කන මහරහතන් වහන්සේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට බහිනකොට දැක්කම නිජ්ජාම තන්හික ප්‍රේතයෙක් එයාගේ දිග ගව 27යි ගව්වා කියන්නේ හැතැම්ම හතරක් හැතැම්ම හතරේවා 27ක් ගව් 27යි දිග ඒ ප්‍රේතයාගේ ශරීර එක කෙලවරකින් ගිනි ජාලාවක් හට අරගෙන ඔළුව දක්වාම ඇවිලීගෙන යනවා ඊට පස්සේ ඔළුවෙන් ගිනි ජාලාවක් හට අරගෙන ශරීර කෙලවර දක්වාම ඇවිලීගෙන යනවා ඊට පස්සේ ශරීරය මැදින් ගිනි ජාලාවක් හට අරගෙන දෙපැත්තට පිච්චි යනවා හැමදාම ඒ විදිහට වෙනවා ඒ තමයි නිජ්ජාම තන්නික එක ප්‍රේතයෙක් ගැන ඉතින් ශරීරය තුලම ගිනි ජාලා හට අරගෙන තමන්ගේ ශරීරෙ පිච්චෙනවා නිජ්ජාම තන්නික කියන ප්‍රේතයන්ගේ තව ප්‍රේත කොටසක් ඉන්නවා කුප්පි පාස් උතව ප්‍රේත කොටසක් ඉන්නවා ඒ ප්‍රේත කොටස හඳුන්වනවා කුප්පි පාසික කියලා කුප්පි පාසික කියන ප්‍රේත කොටස අධික බඩගින්නෙන් පිපාසයෙන් ඉන්නේ සමහර විට බුද්ධාන්තර දහස් ගණනක් ගියත් එයාලට ආහාරයට සෙම ටිකක් සොටු ටිකක් කෙල ටිකක් මුත්‍රා ටිකක් ඒ වගේ දෙයක්වත් හොයාගන්න අමාරුයි
එච්චර ආහාර කලාතුරකින් ලැබෙන්නේ අවුරුදු දහස් ගණනකට දසදහස් ගණනකට පස්සේ තමයි කුප්පිපාසික කියන ප්‍රේතයන්ට ආහාර ලැබෙන්නේ ආහාර සොය සොයා ඇවිදිනවා ඒ ප්‍රේතයන්ව ඒ ආහාර තියෙන තැන් වලින් ගියා එයාලගේ කර්ම බලයට පේන්නේ නැ අකුසල කර්මය නිසා ආහාර පේන්නේ නැතු වෙන කුප්පිපාසික කියන ප්‍රේතයන්ට ඊළඟ ප්‍රේත කොටසට කියන්නේ පංසු පිසාචක පංසු පිසාචක පංසු පිසාචක කියන ප්‍රේතයෝ ඉපදෙන්නේ පස් ගොඩවල් වල ඔය අපේ ඉඩම් වල අපි පස් ගොඩ කරලා තියෙන්නේ පස් ගොඩවල් වල ඒ වගේම කුණු ගොඩවල් වල ඒ වගේම වැසිකිලි වලවල් වල කුණු කාණු වල ගෙවල් වල තියෙනවා සමහර ලාට ඉඩම් වල නිතර මුත්‍රා කිරීම කුණු එකතු කිරීම ඉඳුල් වතුර දැමීම ආදී නිසා නිතරම අපිරිසුදු වෙලා තියෙන ස්ථාන අන්නේවේ පන්තු පිසාචක ප්‍රේතව ඉපදෙනවා ඒ වගේම කඳු බෑවුම් සහිත තැන්වල පන්තු පිසාචක ප්‍රේතයන් උපදිලා ජීවත් වෙනවා ඒ පන්තු පිසාචක ප්‍රේතයන් උපදින ස්ථාන පස් ගොඩවල් කුණු ගොඩවල් වැසිකිලි වලවල් කුණු වලවල් කුණු කාණු අපවිත්‍ර වෙන ස්ථාන කඳු බෑවුම් ඒ තමයි පන්තු පිසාචක ප්‍රේතයන් ජීවත්වන ස්ථාන තව ප්‍රේත කොටසක් ඉන්නවා පරදත්තූපක ජීවී කියලා පරදත්තූප ජීවී කියලා පරදත්තූප ජීවී කියන ප්‍රේත කොටස ගැන නම් අපි අහලත් තේනවනේ පරදත්තූප ජීවී කියලා කියන්නේ අනුන් දෙන පින් අනුමෝදන් වෙන්න පුළුවන් ප්‍රේතයෝ අර ප්‍රේතයන් දැන් ගැන ගොඩාක් දැන් අපි ප්‍රේතයෝ ගැන කිව්වා ප්‍රේතයෝ 15ක් පිළිබඳව දැන් මම කිව්වා මේ වෙනකොට ඒ ප්‍රේතයෝ 15ටම පින් අනුමෝදන් වෙන්න පුළුවන් කමක් නැහැ පින් අනුමෝදන් වෙන්න පුළුවන් පරදත්තූපක ජීවී කියන ප්‍රේත කොටසට විතරයි ඒ ප්‍රේතයන්ට අපි පින් කරලා පින් දුන්නහම එයාලට පින් අනුමෝදන් වෙන්න පුළුවන් වතුර පූජා කළා පින් දුන්නොත් ඒ ප්‍රේතයන්ට වතුර ලැබෙනවා කෑම පූජා කළා පින් දුන්නහම ඒ ප්‍රේතයන්ට ආහාර ලැබෙනවා ඇඳුම් පූජා කළා පින් දුන්නහම ඒ ප්‍රේතයන්ට ඇඳුම් ලැබෙනවා ගෘහෝපකරණයක් පූජා කළා පින් දුන්නහම ඉදලක් කරි කොස්සක් කරි පැදුරක් කරි කොට්ටයක් කරි පිංගං කෝප්පෝ එවගේ ගෘහෝපකරණ පූජා කළා පින් දුන්නහම ඒ ප්‍රේතයන්ට පහසුවෙන් ඉන්න තැනක් ලැබෙනවා ඉතින් අපේ මරිච්ච කෙනෙක් පෙරේත ලෝකෙ ඉපදුනොත් ඔය පරදත්තූප ජීවී කියන ප්‍රේතෙක් වුණොත් විතරයි අපි දන් දීලා දෙන පින් එයාට ලැබෙන්නේ පින් කරලා දෙන පින් ලැබෙන්නේ එහෙම නැත්නම් එහෙම යාලට පින් ලැබෙන්නේ නැහැ වෙන ප්‍රේතාත්මයක ඉපදිලා හිටියොත් එහෙම ඊළඟ ප්‍රේත කොටසට කියන්නේ ඊළඟ ප්‍රේත කොටස හඳුන්වනවා කාල කංජක කාල කංජක කාල කංජක කියන ප්‍රේතයෝ ඉපදෙන්නේ කවදාවත්ම ඉර එළිය වැටෙන්නේ නැති කවදාවත්ම හඳ එළිය වැටෙන්නේ නැති සක්වලවල් 3ක් 4 තියෙනවා මුහුදු ජලය තියෙන ස්ථානයක් එතනට කවදාවත් තිරේලිය හඳේලිය වැටෙන්නේ ඒ එතන ඊටාම සීතල ජලය ජලය කොච්චර සීතලද කියනවනම් ඇඟේ කෑලි කොටස් වලට කැඩිලා යන තරම් සීතලයි ආන් එතන තමයි මේ කාලකංජක කියන പ്രേත ලෝකය පිහිටලා තියෙන්නේ කාලකංජක പ്രേත උපදින්නේ ඒ සක්වලවල් 3ක් 4 තියෙන තද ඝන අඳුර තියෙන තද සීතල තියෙන මේ ප්‍රදේශේ තමයි කාලකංජක പ്രേතයන්ව ඉපදෙන්නේ. ඒ වගේම තවත් പ്രേත කොටසක් ඉන්නවා අට්ටි සංඛලික. අට්ටි සංඛලික. අට්ටි සංඛලික කියන්නේ ඇට සැකිල්ල කියන එකයි.
ඒ ප්‍රේතයන්ගේ ශරීරය ඇට සැකිල්ලක්. ඒ ඇට සැකිල්ල හමකින් වැහිලා තියෙනවා. නහර වැල් තියෙනවා. හැබැයි මස් ස්වල්පයක්වත් ඒ ප්‍රේතයන්ගේ ශරීරයේ පිහිටලා නැහැ අතිසංකලික ප්‍රේතයන්ගේ. ඊළඟ අවසාන ප්‍රේත කොටස තමයි මන්සපින්ඩික 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 කියන ප්‍රේතයන්ගේ හමක් නෑ ඒ ප්‍රේතයන්ට. ඒ ප්‍රේතයන්ගේ ඇටසැකිල්ල තියෙනවා නහර තියෙනවා ඇටසැකිල්ලයි නහරයි වැහිච්ච මස් තියෙන්නේ මස් ඔක්කොම කුණු වෙලා කළු පාටට කුණු වෙලා වතුර සමග අසුචි කුණු වෙලා වගේ කුණු වෙලා ඒ ප්‍රේතයන්ගේ ශරීර මේ තමයි මන්සපින්ඩික ප්‍රේතයෝ ඉතින් මේ තමයි ප්‍රේත වර්ග ටිකක් හඳුන්වන නම් දැන් අපි බලමු කවුද ප්‍රේතයෝ වෙලා ඉපදෙන්නේ කියලා ප්‍රේත ලෝක යන්නේ කවුද ඒ අපිට ඉතාම වැදගත් ප්‍රේත ලෝක යන අකුසල් ගොඩක් තියෙනවා ඒ අතරින් කීපයක් දක්වලා තියෙනවා දන් දෙන්නේ නැති අය පෙරේතයන් වෙලා උපත ලබනවා දන් දෙන්නේ නැති පුද්ගලයන් ඒ වගේම තමයි අනුන්ට ඉරිසියා කරන අය ගොඩාක් අයගේ සිත් තුළ තියෙනවනේ කෙලස් තියෙන හැමෝගෙම හිත තුළ ඉරිසියාව තියෙනවා පුංචි දෙයක් දැක්කහම ඇහුනහම කෙනෙක්ගේ දියුණුවක් ප්‍රසිද්ධියක් කීර්තියක් දැක්කහම එකපාරටම අපිට ඉරිසියා හිතෙනවා. ඒ අපේ අර කෙලස් තියෙන ස්වභාව ඉරිසියා නැහැ කියලා කිව්වට ඉරිසියා නැහැ වගේ පෙන්නුවට ඉරිසියා නැහැ වගේ කතා කරන්න උත්සාහ කළාට එකපාරටම සෙනිකව සියුම් ඉරිසියාව හට ගන්න අපේ හිත තුළ. නමුත් ඒ ඉරිසියාව වර්ධනය වෙන්න දෙන්න හොඳ නැහැ. පුංචි කාලින්දම්ම මිනිස්යාගේ හිත වෙලාගෙන තියෙන කුසලයක් ඉරිසියාව කියන්නේ පුංචි ළමයි පවා ඉරිසියයිනේ තව කෙනෙකුට ආදරය ලැබෙනවට ඉරිසියයි තව කෙනෙකුට හොඳ ඇඳුම් ලැබෙනවට හොඳ පොත්පත් ලැබෙනවට පහසුකම් ලැබෙනවට ඉරිසියයි කියනවනේ පොඩි කාලින්දම්ම ඉතින් ඒකේ වුණාට වර්ධනය වෙන්න දෙන්න හොඳ නැති අකුසලයක් ඉරිසියාවක් හිත තුල ඇති වෙනකොටම සිහි කරන්න ඕනි දැනගන්න ඕනි ඉරිසියාවක් ඉරිසියාවක් කියලා දැනගන්න ඕනි එක්ක මගේ හිත තුල ඉරිසියාව හටගත්තා කියලා සිහි කරන්න ඕනි සිහි කරලා ඉරිසියාව නැති කරගන්න වචන හතර වාක්‍ය හතරක් තියෙනවා හිතන්න ඉතාම වටින ඉරිසියාව ඇති වෙන වෙලාවේ මේ වාක්‍ය හතර හිතන්න ඕනි ඒ වාක්‍ය හතර තමයි මොහු යම් කිසි කෙනෙක් ගැනනේ අපිට ඉරිසියාව ඇති වෙන්නේ අපි ඔහු ගැන හිතලා හිතන්න ඕනි මොහු කායික සැපයෙන් නොපිරිහෙවා මානසික සැපතින් නොපිරිහෙවා සාමිස සැපතින් නොපිරිහෙවා නිරාමිස සැපතින් නොපිරිහෙවා කායික සැපතින් නොපිරිහෙවා කියන්නේ ඔහුට තියෙන කායික සැප නැති වෙන්න එපා මානසික සැපතින් නොපිරිහෙවා කියන්නේ එයාගේ මනසට තියෙන සතුට සැපය නැති වෙන්න එපා. සාමිස සැප කියන්නේ පංචකාම සම්පත්වලට. ගෙවල් දොරවල් වතුපිටි ඉඩකඩම් යාන වාහන ස්වාමි භාර්යා දූ දරුවෝ මිල මුදල් රන් රිදී මුතුමැණි ඔය කියන සැප සම්පත් ඒවට කියන්නේ සාමිස සැප. නිරාමිස සැප කියන්නේ ගුණධර්ම නිසා හටගන්න සතුට සිල් රැකීම නිසා බුද්ධ වන්දනා කිරීම නිසා බණ ඇසීම නිසා භාවනා කිරීම නිසා ඇතිවන මානසික සැපය එයා නිරාමිස සැපතෙන් නොපිරිහෙවා අන්නේ වාක්‍ය හතර කීප වතාවක් හිතන්න ඕනේ එතකොට ඉරිසියාව නැති වෙලා යනවා පුළුවන් නම් උදේ නැගිටින්න ඉස්සෙල්ලම ඇඳේ ඉඳන් මුණත් කමක් නෑ මේ නිවසේ සිටින සියලු සත්වයෝ කායික සැපතින් නොපිරිහෙත්වා මානසික සැපතින් නොපිරිහෙත්වා සාමිස සැපතින් නොපිරිහෙත්වා
නිරාමිස සැපතින් නොපිරිහෙත්වා කියලා කීප වතාවක් හිතන්න පුළුවන්. එහෙම හිතලා මේ ගමේ සිටින සියලු සත්වයෝ කියලා අර වාක්‍ය හතර හිතනවා. කායික සැපතින් නොපිරිහෙත්වා, මානසික සැපතින් නොපිරිහෙත්වා, සාමිස්ස සැපතින් නොපිරිහෙත්වා, නිරාමිස සැපතින් නොපිරිහෙත්වා. ඒ වගේම මේ කොට්ටාසයේ සිටින ගමෙන් පස්සේ තියෙන ඡන්ද කොට්ටාසයක් නේද බෙදීමට අනුව කොට්ටාසයේ සිටින සියලු සත්වයෝ, ඊළඟට තියෙන දිස්ත්‍රික්කය මේ දිස්ත්‍රික්කයේ සිටින සියලු සත්වයෝ, ඊළඟට මේ පලාතේ සිටින සියලු සත්වයෝ, මේ ලංකාදීපයේ සිටින සියලු සත්වයෝ, දඹදිව් තලයේ සිටින සියලු සත්වයෝ, මේ සක්වලේ සිටින සියලු සත්වයෝ, ඔය විදිහට අර වාක්‍ය හතර දාලා හිතන්න පුළුවන් උදෑසන කාලේ. ඒක එතකොට භාවනාවකුත් වෙනවා. මුදිතාව නිරිසියාවට විරුද්ධ වචනේ, ඉරිසියාවට විරුද්ධ වචනේ මුදිතාව. ඒක තමයි මුදිතා භාවනාව. මුදිතා භාවනාව ඉතාම වැදගත්. අපිට ඇඳේ නිදාගෙන ඉන්න ගමන් අර හිතන්න පුළුවන් නම් ඉතාම වැදගත් ඉරිසියාව නැති කරගන්න. නැත්තම් අපි තුල මේ හටගන්න ඉරිසියාව නවතින්නේ අපි පෙරේතයෙක් බවට පත් කරලා. ප්‍රේත ආත්මවලට යන්න හේතු වෙනවා නැවත 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 හිත තුල හටගන්න ඉරිසියාව ඉතාම දරුණුයි. ඒ වගේම ප්‍රේතාත්මවල ඉපදිනවා ඊළඟට අධික ලෝභයෙන් යුක්තය. අධික ලෝභය තියන ඉන්නවනේ සමහර අය. අධික ලෝභය තමන් සතු දෙයක් කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. අධික ලෝභය. ඒ අධික ලෝභය තියන අය පෙරේතය වෙලා ඉපදින්නේ මෙරිලා. ඒ වගේම තමයි සම්පත් හංගන අය. තමන්ගේ දරුවන්ට දෙන්නේ නැතුව, ඥාතීන්ට දෙන්නේ නැතුව, සහෝදරයන්ට දෙන්නේ නැතුව තමන්ට තියෙන දේවල් නිතරම හංග ගන්නවා. තමන්ට සල්ලි තියෙනවා, පුළුවන්කම තියෙනවා. ඒ වුණාට අම්මට තාත්තට ඒව දෙන්නේ නැහැ. සහෝදරයන්ට ඒව දෙන්නේ නැහැ, උදව් උපකාර කරන්නේ නැහැ. තමන්ගේ ඥාතීන්ට උදව් උපකාර කරන්නේ නැහැ. සම්පත් හංග ගන්න ඉල්ලුවත් නිතරම නැහැ. හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. මේ දවස්වල අමාරුයි. මිට ඉස්සෙල්ල ඉල්ලුවනම් දෙන්න තිබුණා. ඔය වගේ දේවල් කිය කියා සම්පත් හංගනවා. මැරිලා හිටන් කණ්ඩවත් නැති කෙල, සෙම, සොටු, මල, මුත්‍ර, කැහි, කැහි කියන්නේ කැහැලාකට දාන සෙම, ඒවා අනුභව කරන පෙරේතයෝ වෙලා ඉපදෙන්නේ. සම්පත් හංගන අය ඉතාම දරුණු අකුසල පක්ෂයකට අයිති වෙන්නේ. සම්පත් සැඟවීම එක කෙලෙස්වලට අයිති වෙනවා. ඒ වගේම තමයි දස අකුසල් කරන අය ප්‍රේතාත්මවල උපදිනවා. දස අකුසල් දන්නවනේ. සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිත්‍යාචාරය, බොරු කීම, කේලම් කීම, පරුස වචන කීම, හිස් වචන කීම, ඊළඟට අධික ලෝභය, කේන්ති ගැනීම, මිත්‍යා දෘෂ්ටික වීම. මේ දස අකුසලොත් නිතර නිතර දස අකුසල් වල යෙදෙන කෙනා ප්‍රේතාත්ම භාවවල, මේ දුක් ඇති ප්‍රේතාත්ම භාවවල උපත ලබනවා. ඒ වගේම තමයි අනුන්ට ලැබෙන ලාභ වලක්වන අය. සමහර අය අනුන්ට යමක් ලැබෙන්න හදනකොට ඒක නවත්තනවා. අනුන්ට ලැබෙන ලාභ වලක්වනවා. ඒක නොලැබෙන විදිහට කටයුතු සම්පාදනය කරනවා. ඊළඟට මව්පියන් කෙරෙහි, ගුරුවරුන් කෙරෙහි සමහර අය ලැජ්ජා බය නැහැ. මව්පියන්ට ගරු කරන්නේ නැහැ, ගුරුවරුන්ට ගරු කරන්නේ නැහැ, භික්ෂූන්ට ගරු කරන්නේ නැහැ. ඔවුන්ට කතා කරන හැටි දන්නේ නැහැ. ඔවුන් කියන දේ අහන්න ඕනි කියන එක දන්නේ නැහැ. අම්මලා තාත්තලා ගුරුවරු භික්ෂූන් සමග එකට එක කියන්න හොඳ නැහැ කියන එක දන්නේ නැහැ. සමහර විට මව්පියන්ට බනිනවා, ගහනවා, නිඳා කරනවා, අපහාස කරනවා, චරිත ඝාතනය කරනවා. අන්නේ වගේ අසත්පුරුෂේනොත් මරණින් මතු මේ මහා දුක් ඇති ප්‍රේතාත්මවල උපදිනවා කියලා සද්ධර්මය තුල සඳහන් කරලා තියෙනවා.
එවගේම තමයි පින්කම් වලට අනතුරු කරන අය පින්කම් වලට අනතුරු කරන අය සමහර අය අනුන් කරන පින්කම් වලට බාධා කරනවා අනතුරු කරනවා ඒක කරගන්න ඉඩ දෙන්නේ නැහැ අනේ අනුන් කරන පින්කම් වලට බාධා කිරීම අනතුරු කිරීම ප්‍රේතාත්මයේ ඉපදෙන්න හේතුවක් ඒ වගේ තමයි තවත් සමහර අය නිඳා කරන්න කියනවලු ඔయిత වඩා හොඳයි අසුචි මල මුත්‍ර කාපං කියලා මිනිස්සුන්ට නිඳා කරන්න කියනවලු අසුචි මල මුත්‍ර කාපං කියලා දැන් අපිට එහෙම නිඳා කරන අය අහන්න ලැබිලා නැහැ නමුත් ඉස්සර එහෙම නිඳා කිරීමකුත් තිබිලා තියෙන අසුචි මල මුත්‍ර කාපං කියලා එහෙම නිඳා කරන අයත් පෙරේත ලෝකයේ උපත ලබනවා ඒ වගේම තමයි ප්‍රේතයන් අතර ඉපදෙන තව ගොඩාක් අකුසල කර්ම තියෙනවා ඒ සියල්ලම හරියටම දන්නේ සියල්ල දන්න භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ සියලුම අකුසල පිළිබඳ දන්නේ ඊළඟට අපි බලමු පෙරේතයන්ගේ ස්වභාවය මොකද්ද කියලා හැම පෙරේතෙක්ම බඩගින්නෙන් පිපාසයෙන් යුක්තයි ඉතාම කෙට්ටු ශරීරයක් තියෙන්නේ ලොකු ඔළුවක් තියෙනවා ප්‍රේතයන්ට ඇටසැකිලි තියෙනවා ඒ වගේම ප්‍රේතයන් කෙල සෙම සොටු කැහි මල මුත්‍ර වැදෑහම මලකුණු මේවා තමයි ආහාරයට ගන්නෙ ඒ වගේම ප්‍රේතයන් ගිතාම රළු නියපොතු කෙස් ලොම් දත් හම පිහිටලා තියෙන්නේ ඒ ප්‍රේතයන් කෑම කනකොට ඔළුව උඩ තියාගෙන තමයි කන්නේ බොන්නේ ඔළුවේ තියාගෙන තමයි කෑම කන්නේ බොන්නේ ඇස් දෙක අර කකුලුවන්ගේ වගේ එළියට ඇවිල්ලා තියෙන්නේ ඇස් දෙක එළිය පිහිටලා තියෙන්නේ එයාලගේ මූණෙන් පපුවෙන් උරිස් වලින් එහෙම මස් වැදලි එල්ලෙනවා ඒවා යටිපතුල විලුඹුව දක්වාම දිගට එල්ලිලා තියෙනවා ඒ වගේම ප්‍රේතයෝ ගිනිගත් යකඩ උල්ලතේ තියාගෙන ඉන්නේ අනික් ප්‍රේතයන්ට ඒවෙන් ඇනලා ලේ සැරව උරාගෙන බොනවා නිතරම අනික් ප්‍රේතයන්ව තුවාල කරනවා ප්‍රේතයන්ගේ ආයුෂ කියන්න බෑ අකුසල කර්මේ යම් තාක් කල්ද ඒ තාක් කල් ප්‍රේතයන් දුගතිගාමීව දුක් විඳිනවා සමහර විට අවුරුදු ලක්ෂ ගණනක් ඉඳලා තමයි ප්‍රේතාත්මෙන් නිදහස් වෙන්නේ. ඉතින් මේ පාපයේ විපාක විඳින එක් ස්ථානයක් ප්‍රේතාත්මය. එය හොඳට තේරුම් අරගෙන ලොකු කුඩා හැම කෙනෙක්ම සතර පායෙන් අත් මිදෙනු රිතියෙන් පාප ධර්මයන්ගෙන් බලකිට්වා කියලා අපි මේ සිතින් ආරාධනා කරනවා. අද ඊතාමත්ම සද්ධාවෙන් ඊතාමත්ම ගෞරවයෙන් මේ උතුම් සද්ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරුවා කුරුණෑගල උහුමීය පහළ මඩවල පදිංචි ලයනල් බණ්ඩාර කොක්වැව මැතිතුමන් ඒ වගේම නිරෝසනී මාරුකොණ එම මැතිණිය ඇතුළු පවුලේ සත්පුරුෂ පින්වත් පිරිස ඊතාමත්ම සද්ධාවෙන් ඊතාමත්ම ගෞරවයෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ධර්මය ලබා දෙමින් මහා අනර්ග වූ ධර්ම දානමය පිනක් ජීවිතයට එකතු කරගත් බව අපි සඳහන් කරන්නේ අපිත් ඒ පින් අනුමෝදන් වෙමින් ඔවුන්ටත් අභිමානයක් පිණිසයි ඔවුන් විශේෂයෙන් බලාපොරොත්තු වෙන අගෝස්තු 23 වන දින උපන් දිනයේ යෙදෙන චතුමි කොක්වැව දියණියට සත් ප්‍රාර්ථනා කරන්නට තෙරුවන් ගුණ බලෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් මහා සංගරුවනේ ආශිර්වාදයෙන් චතුමි කොක්වැව දියණිය නිදුක් නිරෝගී සුව ලබත්වා ඊතාම සුවසේ ජීවත් වේවා ඒ දියණියගේ ජීවිතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා වාසනාවන්ත වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා ඒ වගේම බෞද්ධයා මාධ්‍ය ජාලයේහි ආරම්භක
එවගේම අනුශාසක අති ගෞරවවත් පද ලංකාවාසී ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පිනටම පහළ වෙච්ච මහා යතිවරයාණන් වහන්සේ නමක් වන දරණාගම කුසල ධම්ම නායක මාහිමි පාණන් වහන්සේටත් දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ඒ වගේම චතුමි පසන් ගයාසන් චනුල් රන් රන්මිනි අකිල ඉසුරු ඉසුරුනි ඉමෙත්මා කියන දරුවන්ට මේ මහා පින් බලෙන් පෙරුවන් ගුණ බලෙන් ඒ අධ්‍යාපන කටයුතු දවසින් දවස පෙරපස මෝරණ වැඩෙන සඳ මඩලක්සේ දියුණුවෙන් දියුණුවටපත් වේවා ඒ දරුවන්ට කායික මානසික ශක්තිය බලය චිත්ත ඒකාග්‍රතාවය ධාරණ ශක්තියත් වැඩෙත්වා කියලා මේ සිතින් ආශිර්වාද කරනවා කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ විදුහල්පති තුමිය සහ ආචාර්ය මණ්ඩලයටත් මේ මහා පින්බලෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ වේවා හය සී පන්තියේ ඉගෙනුම ලබන ලකිත් ලකිත්නා ලකිත්තාද ලකිත්නා ඔව් ලකිත්මා මන්දිරා හිමාලි ඇතුළු සියලුම යෙහෙලියන්ටත් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තෙරුවන් ගුණ බලයෙන් අවකාශ සැලසේවා සුජීවත්ව සිටින මෑණියන් ඇතුළු පවුලේ සියලු දෙනාටත් අද දින සහභාගී වූ සියලු ඥාති හිත මිතුරන්ටත් නිදුක් නිරෝගී සුව දිගාසිරි වේවා පවුලේ පරලෝ සැපස් සියලු ඥාතීන්ටත් රටදැය සමය වෙනුවෙන් දිවිපිදු අභීත රණවිරුවන්ටත් මේ මහා පින් පෙත්පත් වේවා ඔවුන් දමා නිවනින් සැනසෙත්වා කියලා ආශිර්වාද කරනවා අවසාන වශයෙන් අප හැම දෙනාටම මේ පින් මෙලොව දියුණුව පිණිස වේවා පරලොව සුගතිය පිණිස වේවා සංසාර දුකින් එතරව ලෝකෝත්තර අජරාමරමා නිවනින් සැනසෙන්න හේතු වාසනා වේවා කියලා සාදු කියා ප්‍රාර්ථනා කරමු ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති साधु साधु साधु